සුබ දවසක් හැමෝටම ලෝකයේ විවිධ වර්ගයේ සුනකයන් ඉන්නවා ඉතින් ඔවුන්ගෙන් සමහරක් සුනකයන් දැක්ක පමණින් මොන වර්ගයේද කියලා දැනගන්න පුළුවන් ඒත් ඔයාට ඕන නම් ඔයාගේ සුනකයා කැපී පෙනෙන වර්ගයක් කරන්න ඔයාට සිද්ධ වෙනවා දුර්ලභ අභිජනනයක් අත්හදා බලන්න ඉතින් මේ වගේ හදාගෙන තියෙන ලොම් නැති ප්‍රභේදයේ ඉඳලා ඩොලර් 10000කට වැඩි මිලකට අලවිවන ලෝකයේ දුර්ලභම සුනක වර්ග කීපයක් ගැන තමයි අද ඔයාලට කියන්න යන්නේ ඉතින් මේ ගැන දැනගන්න වීඩියෝව අවසාන වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා යමු අද වීඩියෝවට ගොඩක් දෙනෙක් දැකලා ඇති රතු හා නිල් පාට නැහැවල් තියෙන පිට්බුල් වර්ගයේ බල්ලන්ව මේ පාටවල අඩු උනත් දුර්ලභ නැහැ ඒ වගේම අපි දැකලා තියෙන පිට්බුල් වර්ගයේ බල්ලන්ව ගොඩක්ම එකම වගේ පාටවල් දරන්නේ ඒකට හේතුව වසර ගණනාවක් තිස්සේ පරම්පරා ගානක් පුරාවට එකම ජාන ගලාගෙන යාම ඒත් මේ ඔබ දකින තනි කළු පාට පිට්බුල් කියන්නේ ටිකක් දුර්ලභ කොට්ටාශයක් සාමාන්‍යයෙන් හමේ වර්ණය හැදින්නේ මව්පිය දෙපාර්ශ්වයේම ජානවල බලපෑමින් මේ විදිහේ තනි කළු හමේ වර්ණයක් ලැබෙන්න නම් මව් සහ පිය පාර්ශ්ව දෙකේම තනි කළු වර්ණයට අදාළ ජාන පවතින ඕන එහෙම නැති වුනොත් මේ වගේ පාටක් හම්බෙන්නේ නැහැ ඉතින් මේ කළු පාටය දුර්ලභුනේ කොහොමද කියලා තවත් පැහැදිලි කරන්න ඕන නෑනේ ඒ නිසාම මෙයාලා මිලෙන් ටිකක් අධිකයි අනිත් පාටවලට වඩා මෙයව දැක්ක ගමන් මෙයාගේ තියෙන අමුතු පෙනුම ඔයාලට දකින්න හම්බෙනවට සැක නෑ මුලින්ම හිතෙන්නේ මේ බල්ලගේ මොකක් හරි වෙනසක් තියෙනව නේද කියන එක පස්සේ තේරෙනවා මෙයාට නහයවල් දෙකක් තියෙනවනේ කියලා මේක මෙයාලට උපතින්ම ලැබුණු දෙයක් නැතුව මුකුත් සත්ව හිංසනයක් නිසා සිදු වුණ දෙයක් නෑ නෙමේ මේ වර්ගයේ බල්ලන්ට දෙකට බෙදුන නහයවල් තමයි තියෙන්නේ මෙයාලා සමහරජ්‍ය මේ නාසයේ විශේෂත්වය හොඳට පේන්න තියෙනවා සමහරජ්‍ය එච්චරටම පේන තරමට බෙදිලා නෑ ඒ වගේම ටර්කිෂ් පොයින්ට් එක කියන්නේ මෙයාලට තියෙන තවත් නමක් ඒ කියන්නේ මෙයාලත් ගොඩක්ම යොදාගන්නේ දඩයම් කටයුතු වලට මෙයාලට හොඳ ඉවක් සහ දඩයම් කිරීමේ හැකියාවක් තියෙනවා විතරක් නෙමෙයි මෙයාලව පුහුණු කරන්නත් හරිම ලේසි ඔයාට නිකන් හැමෝගෙම ආකර්ෂණීය අවධානය ගන්න ඕන වගේ හිතෙනවා නම් ඒකට හොඳම විදිහ තමයි යාළුවෝ ඉන්න තැනකට මේ මෙක්සිකානු ලොම් රහිත සුනක විශේෂය කෙනෙක් එක් යන එක මෙයාලා දුර්ලභ ගණයේ වීමට හේතු කීපයක්ම තියෙනවා ඒ විතරක් නෙමෙයි මෙයාලා ප්‍රමාණ තුනකින් දකින්න හම්බෙනවා ඒ තමයි සාමාන්‍ය ප්‍රමාණය කුඩා සහ සෙල්ලම් බඩු ප්‍රමාණය කියන ප්‍රමාණ. ඒ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් මෙයාලා ලොම් රහිත සහ ලොම් පොඩ්ඩක් තියෙන කියන වර්ග දෙකනොත් කැමැති වර්ගයකින් තෝරගන්න. මේ ලොම් සහිත වර්ගයයට කෙටි ලොම් සහිත සමක් තියෙනවා වගේම ලොම් රහිත වර්ගයට තියෙන සිනිඳු ලොම් පොඩ්ඩක්වත් නැති මට සිලුටු සමක්. ඒ වගේම මෙයාලගේ පාට උලුත් පොඩ්ඩක් විශේෂයි. මෙයාලගේ සමේ තියෙන තද කළු අලු කළුබුඹුරු ලෝකඩ වගේ පාටවල් මොන පාටවලින් හම්බුණත් මෙයාලා හරිම හිතවත් සුනක විශේෂයක්. ඒ විතරක් නෙමෙයි මෙයාලා හරිම බුද්ධිමත් වගේම මෙයාලට හොඳට හිතන්නත් පුළුවන්ලු. ඒ වගේම මෙයාලා ඇවිදිනකොට හරිම ගැඹීරයි. මෙයාලා පෙනුමට සිව්මැලි වගේ පෙනුනට හරිම ශක්තිමත් කට්ටියක්. මේ ශක්තිමත් බව නිසාම මෙයාලා පැරණි ඇස්ටෙක් සහ මායාවරුන් යොදාගෙන තියෙනවා පොළොවයට ගමන් සඳහා මඟ පෙන්වන්න විදිහට. මෙයාලගේ ඉතිහාසය පටන් ගන්නේ මීට වසර 5000කට පෙර මධ්‍යම ආප්‍රිකාවෙන්. මෙයාලට සුවිශේෂතා රසක්ම තියෙන හින්දා මෙයාලා අනිත් සුනක විශේෂක පැටලෙන්න හේතු නැහැ. පළවෙනි එක තමයි මෙයාලට බුරන්න බෑ. අහුවමත් පුදුම හිතනවා නේද? ඒ වුණාට මේක ඇත්තක්. මෙයාලට ඇත්තටම බුරන්න බෑ. බුරනවා වෙනුවට මෙයාලා කරන්නේ එයාලට ආවේණිකුණ ඈනුම් යවනවා වගේ ශබ්දයක් නිකුත් කරන එක. දෙවෙනි විශේෂත්වය තමයි මේ බල්ලන් එයාලගේ කන් දික් කරාම එයාලගේ නළලේ මිනිසුන්ගේ නළලේ වගේ රැලි හැදෙන එක. අන්තිම ලක්ෂණය තමයි මෙයාලට තියෙනවා අධිකව වකුටු වුණ වලිගයක්. ඒ විතරක් නෙමෙයි ගොඩක් බල්ලන් නැවුවට පස්සේ එන අප්‍රසන්න ගඳ මෙයාලගෙන් එන්නේ නෑලු. පූස වගේ මෙයාලත් මෙයාලව කෙල ගාලා පිරිසිදු කරගන්නවා දකින්නත් පුළුවන්. මෙයාලා ප්‍රමාණයෙන් කුඩයි වගේම වරකට දාන්නේ පැටවුන් 4ක් 5ක් වගේ සුළු සංඛ්‍යාවක්. ඔයාලා බලයි මේ මොකද මොප් එකක් පෙන්වන්නේ කියලා. එවනට පොඩ්ඩක් හොඳට බලන්නකො මේ ඉන්නේ බාගුමස්කෝ ෂීප් ඩොග් කියන සුනක විශේෂයට අයත් බල්ලෙක්. මෙයාලත් නිතර දකින්න හම්බෙන විදිහ බල්ලන් නෙමේ. මේ ජාතිය මුලින්ම හදලා තියෙන්නේ පර්සියානු ජාතික ගොපල්ලන් විසින් අවුරුදු 2000කට විතර ඈත අතීතයේදී. මෙයාගේ විශේෂම ලක්ෂණය තමයි මෙයාගේ තියෙන එකිනෙකට වෙනස් ආකාර තුනක සැහැල්ලු ලොම් පැවතීම. මේව දකින්න කෙනෙක්ට නම් හිතෙන්න පුළුවන් හරියට යාලා අවුරුද්දක් විතර නාලවත් ලොම් පීරලවත් නැහැ කියලා. ඒ තරමට මෙයාලගේ ලොම් එක එක විදිහයි. මේ ලොම් වලින් මෙයාලගේ සිරුර සහ කකුල් අධික ශීතලෙන් ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි කඳු ආශ්‍රිතව ඉන්න වෙනත් විලෝපිකයන්ගෙනුත් මෙයාලට ආරක්ෂාව ලබා දෙනවා. මෙච්චර මෙයාලා ගැන කතා කරන්න එකම හේතුව මේ ලොම් විතරක්ම නෙමෙයි. මෙයාලට ගොඩක් වැඩ කිරීමේ හැකියාව තියෙනවා වගේම හොඳ හදවතකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයාලව පුහුණු කරන්නත් හරිම ලේසි.
ඔයාලට මේන් කෙනෙක් හම්බුනොත් නම් කන්න දෙන්න හිතන එක නම් අනිවාර්යයි. මොකද මෙයාලා ඒ තරමට කෙට්ටුපාටයි. මෙයාලගේ මේ අසාමාන්‍ය කෙට්ටු බවට හේතුව තමයි මෙයාලා හදලා තියෙන මාලිවල. ඒ උෂ්ණත්වය ගොඩක්ම වැඩි වගේම ඒ රටෙන් වැඩි හරියක් අයිති වෙන්නේ සහරා කාන්තාරයට. ඉතින් මෙයාලගේ ශරීරයේ ඒ වගේ කටුක දේශගුණ තත්ත්වවලට ඔරොත්තු දෙන්න ඕන හින්දා තමයි මෙහෙම හැදිලා තියෙන්නේ. මෙයාලගේ සිරුරේ අනවශ්‍ය මේද පටක නැහැ. ඒ වගේම මෙයාලගේ මාංශ පේශි පැතලී වගේම වෙළුණු ස්වභාවයක් ගන්නවා. සමතුණී ගොඩක්. ඒ වගේම මෙයාලගේ දිග අතපය සහ කුඩා පසු ප්‍රදේශය ඔවුන්ට වේගවත් ධාවනයට සහ හොඳ දරා ගැනීමකට උදව් වෙනවා. ඉතින් මෙයාලට ඉතාම අධික උෂ්ණත්වවලදී පවා දීර්ඝ වේලාවක් හයියෙන් දිවීමේ හැකියාව තියෙනවා. මෙයාලා ගොඩක් සමාජශීලී නැහැ වගේම මෙයාලට හොඳට ව්‍යායාම ඕන කරනවා. නිකන් ගෑක් ඇතුළට වෙලා ඉන්න නම් මෙයාලට අමාරුයි. වෙල්ස්කෝගි වර්ගයේ බල්ලන්ට ගොඩක්ම සමානකම් තියෙන මේ ස්වීඩිෂ් වෙල්හන්ඩ් වර්ගයේ බල්ලන් තමයි මේ ලිස්ට් එකේ ඉන්න දීර්ඝතම ඉතිහාසයක් තියෙන බල්ලන් වර්ගය. මෙයාලගේ අතීතයේ ක්‍රිස්තු වර්ෂ 800 දක්වා ආපස්සට යන එකක්. මේගොල්ලන්ව දැක්ක ගමන් මෙයාලගේ විශේෂත්වයක් අඳුන ගන්න නම් අමාරුයි. ගොඩක් දෙනෙක්ට එකපාරටම හිතෙන්න පුළුවන් මෙයාලා වෙල්ස්කෝගි වර්ගයේ වැඩි හැදුනේ නැති කෙනෙක් කියලා. මෙයාලගේ මුතුන් මිත්තන්ට කාඩිගන් වෙල්ස්කෝගි හරි පෙම්බ්‍රෝක් වෙල්ස්කෝගි වර්ගවල ජාන මිශ්‍ර වෙලා තියෙන හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙයාලා එක වගේ පේන්න පුළුවන්කම තියෙනවා. මෙයාලව ස්කැන්ඩිනේවියාවේ හදන්නේ ගොඩක්ම වැඩ ගැනීම සඳහා. සමහර අය මේ සුනක විශේෂය යොදා ගන්නවා මීයන් නැල්ලීම, ගවයන් බලා ගැනීමට වගේම ගෙවල් දොරවල් ආරක්ෂා කිරීම වගේ වැඩවලට. මෙයාලගේ දකින්න පුළුවන් සුවිශේෂම ලක්ෂණය තමයි මේ වර්ගයේ පැටවුන් ඉපදෙද්දී වලිගේ ඇතුව වගේම වලිගේ නැතුවත් ඉපදීමේ හැකියාව පැවතීම. ඉතින් ඔයාලට මේ වර්ගයේ ගැහණු සතෙක් ගැබ් ගෙන ඉන්නවා නම් ඒ පැටවුන්ට වලිග තියෙයිද නැති වෙයිද කියලා අන්තිම වෙනකන් දැනගන්න හම්බෙන්නේ නැහැ. මුලින්ම මෙයාලව දකිද්දි පොඩ්ඩක් බය හිතුණට කමක් නැහැ. මොකද මෙයාලගේ පෙනුමට බය හිතෙනවා. මෙයාලා ගොඩක්ම ඉන්නේ කළු දුඹුරු කළු නිල් වගේ පාටවලින්. ඒ වගේම මෙයාලා හොඳ මාංශ පේශී සහිත සිරුරක් තියෙන මධ්‍යම ප්‍රමාණයේ සුනකයන් විශේෂයක්. මෙයාලගේ ලොම් අනිත් අයට වඩා විශේෂයි. මෙයාලගේ පිටකොන්දේ තියෙන ලොම් තීරුවක් තියෙන අනිත් ලොම් වලට විරුද්ධ දිශාවට නිසා ඒ කොටස වෙනමම පේන හින්දා තමයි මේ නම මෙයාලට ලැබිලා තියෙන්නේ. මේ විශේෂයට ඊටාම සුරතල් සතෙක් විශ්වසනීය සගෙක් වගේම පෞලයට හොඳ ආරක්ෂකයෙක් විදිහටත් ඉන්න හැකියාව තියෙනවා. මෙයාලා හදලා තියෙනම දඩයම් කිරීමට සහ ආරක්ෂාව සැපයීමට. මේ තයිරිජ් බෑග් විශේෂය ආගන්තුකයන් සම්බන්ධව ගොඩක් සැලකිලිමත් වෙනවා වගේම බුද්ධිමත් කොට්ටාශයක්. මේ කෙනෙක් සුරතලයට හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඊට කලින් ඔයා බල්ලු ගැන හොඳ පළපුරුද්දක් ලබා තිබීම වැදගත් වෙනවා. මෙයාලගේ ගහනේ අතීතයේදී ගොඩක්ම තායිලන්තයේ, කාම්බෝජය, වියට්නාමයේ සහ ඉන්දුනීසියාව යන රටවලට සීමා වෙලා තියෙනවා. සලුකි, එහෙමත් නැත්නම් පර්ෂියන් ග්‍රේහවුන්ඩ් කියන්නේ ඊජිප්තුවේ මෙසපොතේමියානු සම්භවයක් තියෙන සුනක විශේෂයක්. මෙයාලගේ තියෙන දඩයම් කිරීමේ හැකියාව පාරාවෝවරුන්ගේ කාලයේදී පවා භාවිතා කරලා තියෙනවලු. මෙයාලා ගොදුර අල්ලගන්නේ ගොදුර පසුපස දුවගෙන ගිහින් ගොදුර පසු කරගෙන ඉදිරියට ගිහින්. ඉතින් ග්‍රේහවුන්ඩ්ලා කියන්නේ ලෝකයේ ඉන්න වේගවත්ම සුනක වර්ගවලින් එකක්. ඒ වගේම මෙයාලට දිගු දුරක් දිවීමේ හැකියාව තියෙනවා. මෙයාලට පැයට හැතැම්ම 42ක වේගයකින් දුවන්න හැකියාව තියෙනවා. සංවේදී සුනක විශේෂයක් වන මොවුන් පුහුණු කරන නම් ටිකක් අපහසුයි. කොහොමුණත් හැත අතීතයේදී මෙයාලා උගුස්සන් සහ ඔටුවන් සමග එකතු වෙලා එයාලගේ ස්වාමියාට අල්ලන්න ඕන ගොදුර අදාළ ස්ථානයට ගෙනීමේ කාර්යයේ සාර්ථකව නිරත වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙයාලගේ හොඳ පෙළපතක් තියෙන බල්ලෙක් ඩොලර් 2500කට විතර අලවි වෙනවා. මෙයාලා මුලින්ම ඉඳලා තියෙන්නේ ලුසියානා ප්‍රාන්තයේ. ඒ කියන්නේ ඇමරිකාවේ උතුරට වෙන්න තියෙන ප්‍රදේශයේ. පස්සේ මෙයාලව ලෝකේ පුරාම ප්‍රචලිත වර්ගයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කැනඩාවේ මෙයාලව බහුලව දකින්න හම්බෙනවා. ඒ වගේම හිම රතාදින්න යොදා ගන්නවා මෙයාලව. සාමාන්‍යයෙන් මේ රතාදින්න යොදා ගන්න සුනක විශේෂ වලට හොඳ ලොම් ආවරණයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් හස්කිලා, අගිටලා වගේ වර්ග තමයි ගොඩක්ම මේ සඳහා යොදා ගන්නෙ. නමුත් මේ ලුසියානා කැටහුලාට එහෙම ඝන ලොම් තියා ලොම් පොඩ්ඩක්වත් නැහැ. ඒ වුණත් එයාලට තෙත සහිත පොළවේ පහසුවෙන් ගමන් කරන්න හැකි නිසාත්, ගස් නැගීමේ හැකියාව තියෙන නිසාත් මේ විදිහට හිම රතා දින්න යොදා ගන්න කැමති මිනිස්සු. මෙයාලට තියෙන බැඳුණු පාද පිහිටීම නිසා මේ කාර්ය තවත් පහසු වෙලා තියෙනවා. මෙයාලව සුරතලෙක් වගේ ඇති කරද්දි නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද කියනවා නම් මෙයාලා ගොඩක් බුද්ධිමත් නිසා මෙයාලට කම්මැලි නොදැනෙන්න හදා ගන්න නම් දවස ගානේ මෙයාලා එක්ක සෙල්ලම් කරන්න වෙනවා. ඉතින් අපි අද කතා කරපු සුනක විශේෂ වලින් ඔයත් කැමති වර්ගයක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්.